රටේ පවතින අර්බුදකාරී තත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවට රජයට බල කිරීමේ අරමුණින් අද පසුරුවේ මෙම රැස්වීම පැවැතුණේ නාරහන්පිට අභයාරාම විහාරස්ථානයේදී. පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමි, පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය මැදගොඩ අබේතිස්ස නාහිමියන් ඇතුළු 39ක් මෙලෙස නාරහන්පිට විහාරස්ථානයට වැඩම කළා. අපේ රටේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් ගත යුතු පියවරවල් ගැනීමේදී මේ ආණ්ඩුව අසමත් වුණාද? එහෙම නැත්නම් මේ ආණ්ඩුව ප්‍රමාද වුණා වැඩිද කියන චෝදනාව මේ රජයට එනවා. අනේ ඒ නිසා මම බොහොම ගෞරවයෙන් මේ රජයෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අන්න ඒ චෝදනාව පිළිබඳව අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් ශක්තිමත් පිරිසක් යොදාගෙන මේ අදාප වැටි ඉන්න තත්වයෙන් ඉදිරියට යන්න වෑයම් කරන්නට නායකත්වය දීම සඳහා කැපවීමට අපේ ජනාධිපතිතුමාට තාමත් කාලය තියෙනවා කියලා මා කල්පනා කරනවා. බරපතලම සංදිස්ථානයේ බවට පත් වෙන්නේ මේ ආණ්ඩුවේ මර්මස්ථානයේ බවට පත් වෙන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. පහුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස සලකන එක් රාජපක්ෂ චරිතයක් බැසිල් මහත්තයා. එතුමා නැවතත් ආණ්ඩුවට ඇවිල්ලා ඒ හරහා මේ 69 ලක්ෂයක් විතරක් නෙමෙයි මුළු මහත් දේශයට ආදරය කරන සියලුම ජනතාවගේ උත්තරීතර අභිලාෂයට හානියක් වෙයි කියලා බයක් සැකයක් පෙරදැක්මක් මහා සංගරත්නයේ සහ හැමෝ අතරම තිබ්බා. හැබැයි ඒ අදහස තුට්ටුවකට මායින් කරන්නේ නැතුව ද්විතපුරවේශීභාවය දේශපාලනයට බාධාවක් නොකරගත්තාseම නොකළ යුතුව පැවති ලොකුම වැරැද්ද අඬුව කරගත්තා. නායකයා සියල්ල නොදැන ගත්තත් නායකයෝ තමා සියල්ල නොදන්නා බව දැනගත යුතුයි. ඒ නිසා දන්නා මිනිසුන් තමා වටා එකතු කරගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබාගෙන මේ ගමනේ ආ යුතුයි. හැබැයි උපදෙස් ගන්න යොදාගත්තේ ඔබ තුමන්ලා, උපදෙස් නොගත යුතුම පුද්ගලයන්ගෙන්. එකක් තමයි පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පිරිහෙන්න හේතුව පවුල් පාලනයයි. හැබැයි මේ වෙනකොට ඒ තත්ත්වයටත් එහාගේ තත්ත්වයක් අපි දකින්නේ නැද්ද? මතක ඇති මේ ඩොලර් ප්‍රශ්නය ගැන කතා කරන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ කිව්වා. උද්දච්ච කතා නතර කරන්න ඕනේ. මේ සැබෑ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ආණ්ඩු සත්‍යවාදී වෙන්න ඕනේ. ඇත්ත ප්‍රකාශ කළා ඉදිරියට යන්න ඕනේ. එදා ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාස කියන දෙන්න අතරින් බලයට ගත යුත්තේ කවුද කියන එක තීරණය කළා වගේම මහා සංගරත්නය. වර්තමානයේ මොවුන් කරන ක්‍රියාවල් උත් බලාගෙන ඉඳලා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව තීරණය කිරීමට මහා සංගරත්නය පෙනී හිටිනවා. අද මේ රටේ හැම කොටසක්ම වගේම ලොකු කලකිරීමකින් ඉන්නේ. අපි දැක්කේ නැහැ කවදාකවත් මේ වගේ පොඩින් උගයක්. අපිට මෙතන පැහැදිලිව පේනවා සමහර දෙනෙකු නායකයෝ බලන්නේ රට හදන්න නෙමෙයි. තමන් බඩේට පත් වෙන්න කොහොමද? එහෙම නායකයෝ ඉන්නවා. වෙච්ච දේ දන්නවා, වෙන දේ දන්නවා, වෙන්න යන දේ දන්නවා. එහෙමනම් අපිට තිබෙන්නේ වෙච්ච දේ දැනගෙන, වෙන දේ දැනගෙන, වෙන්න යන දේයින් වලකින්ද අපි ජබ්බි ක්‍රියාමාර්ගයක් අපි අනුගමනය කරන්න ඕනේ. ගෝඨාභය ජනාධිපතිතුමා මම දොස් කියනවා නෙමෙයි. එතුමාට කල්ලියුත් අපි කිව්වේ මොකද්ද? එතුමාට වැරදි දෙන තමයි මේ ආණ්ඩුවේ කර්මනාකරණයකුත් නැහැ. අදීතනයකුත් නැහැ. සුදුසු සූත්‍රයන් වලත් නැහැ. මෙන්න වැරදි දෙන ගෝඨාභය ජනාධිපතිතුමාට කියන්නේ දැන්වත් අඩුපාඩු හොයන්න උනේ මොකද්ද කියලා හොයන්න ඔබතුමා මේවා පිළිගන්නේ නැත්නම් අපිට වෙනත් මාර්ගයක් හොයාගන්න වෙයි කියන එක නම් මං හිතාම බය නැතුව මේ අවස්ථාවේ කියන අපි බය වෙන්න ඕනේ නැහැ. අපි පැහැදිලිවම කියනවා අපේ බැදී රාජවක්ෂ මහත්මයා මේ මුදල් මහත්මයා හැඳුරෙන් වහාමිමත් කරලා මේ රට ජනතාවට සහනයක් දෙන වැඩ පිළිලක් හදන්න මහා ජනතාව පාරට බැහැලා බැපිල් රාජපක්ෂව එළවන්න ඉස්සෙල්ලා නම්බු පිටින් මේ කන්දර දාලා යන්න කියන එක තාම පැහැදිලිව අපි අද මේ පැරිස සංවිධානයේ ප්‍රධාන යෝජනාවක් අපෙන් අපි ඉදිරිපත් කරනවා. මේ යෝජනාව සම්මත වෙනවා කොහොමද? සම්මත කරගන්නවද? සම්මත කරන්නේ. ඔව් සම්මතයි ඒක.